ආයුබෝවන් රූපහණී දිවාපරතු ප්‍රකාශය සමකින් මම ප්‍රසාද් වීරසිංහ ප්‍රථම නවධානයේ ප්‍රවෘත්ති ශීර්ෂ පහට වෙත උපදේශ ක්‍රියාවට නැන්වීම ගැන ජනපතිට බෞද්ධ උපදේශක සභාවේ ප්‍රසාදය ඊටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලකීන් පිරිසක් දේශපාලන පරිගැණීම් පිළිබඳ ජනාධිපති කොමිස මහ මෝඩ කොළඹ වෛද්‍ය පීඨ සිසුවාගේ නව නිපැයුම් CPR යන්ත්‍රය අගමැතිට හඳුන්වා දෙනු ලබයි පොල්මිල පාලනයට ප්‍රථමයෙන් කෙටි කාලින විසඳුමක් නීති විරෝධීව ගෙන්වා තිබූ කහ කිලෝ 33000ක් රේගුවෙන් පිටකිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට මුලින්ම අවධානය දේශීය පුවත් වෙත महा संगरत्ने उपदेश योजना क्रियात्मक किरीम पिलिबंदव जनाधिपति बौद्ध उपदेशक सभाव गोटाबे राजपक्ष मेतुतुमाट प्रसादय फलकरणवा जनाधिपतिमा अडुगमने करन पिलिवेत यहापथा साधारण समाजा कुडनगीमट इवहल्वनु वेति बवट उपदेशक सभावे सामाजिक नायक भिक्षुन वहांसे विश्वासय फलकरणवा ए पिलिबंद अदहस फलकरुणे जनाधिपति कार्यालये ईए सवस पवति प्रगति समालोचन रैस्वीमकदी බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස්වූයේ 6 වැනි වරටයි. එහිදී උපදේශක සභාව විසින් මෙතෙක් කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරුණා. උපදේශක සභාවේ සමාජික ත්‍රිනිකායික භික්ෂුන් වහන්සේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදේශ සහ යෝජනා මීට පෙර පැවති සභාවාර 5කදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන සුරැකීම අඩුපාඩු ඉවත් කර පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සැලසීම විහාරස්ථාන ඉඩම් නිරවුල් කර පූජා උපු ලබා දීම දහම්පාසල් අධ්‍යාපනය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පූර්ව ළමා විය සංවර්ධනය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම මත්ද්‍රව්‍ය උවදුර මර්ධනය පරිසර සංරක්ෂණය ශාසන කතිකාවතකට පසුවිම සැකසීම බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඇතුළු තවත් යෝජනා රැසකට රජයේ අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වීම පිළිබඳව මහා සංඝරත්නයේ ජනාධිපතිතුමාට ප්‍රසාදය සහ ආශිර්වාදයේ පළ කළා පළමු වරට රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දිනක යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේට ශක්තිමත් හා ස්ථාවර අනාගත අඩිතාලමක් සැකසීමට ජනාධිපතිතුමා පියවරගෙන තිබීම උපදේශක සභාවේ විශේෂ ඇගයීමක් ලකුණා මහා සංඝරත්නයේ පෙන්වා දුන්නේ පුරාවිද්‍යා ඉඩම්වල ස්ථාපිත විහාරස්ථාන පිළිබඳව දිගු කාලීනව පැවති ගැටළු විසඳීම පිණිස පුරාවිද්‍යා පනතට සංශෝධන එක් කිරීමට ගත් තීරණය බොහෝ දිනාගේ ප්‍රසාදයට ලක්ව ඇති බවයි මසකට වරක් රැස් වෙන බෞද්ධ උපදේශක සභාවේ වැදගත්කම් පෙන්වා දුන් ජනාධිපතිතුමා තමාට මෙන්ම නිලධාරීන්ටද විවිධ ක්ෂේත්‍ර පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට එය ඉවහල් වූ බව ප්‍රකාශ කළා. පවතින අඩුපාඩු විසඳීමට පියවර ගන්නා බවද ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාද අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියා. राज्य सेवे देशपालन पलिगनी पिलिबंद स्वाबलन कमिटुवे नव सभापति अमात्य गामिनी लोकुगे महतागे महता प्रमुख कमिटु सामाजिकयन ये अग्रमात्य महिंद राजपक्ष महता मुनगैसुना ए अरलिय गह मंदिरेथी කමිටුවේ සභාපතිවරයා ලෙස මීට පෙර මහින්ද යාපාබේ වර්ධන මහතා ක්‍රියා කළ අතර ඔහු කතානායක ධුරයට පත් කිරීමෙන් පසු මෙහි නව සභාපති ලෙස අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පත් කෙරුණා. කමිටුවට මේ වන විට ඉදිරිපත්ව ඇති අභියාචනා සංඛ්‍යාව 6952ක්. ඉන් අභියාචනා 2365ක් කමිටුවට ඍජුවම ලැබී තිබෙනවා. 2015 2019 කාල සීමාවේ රාජ්‍ය සේවයේ සිදු වූ දේශපාලන පරිගැණීම් පිළිබඳ සුවබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවා. එහි මූලික වාර්තාව අග්‍රාමාත්‍යවරයාට බාර දී තිබෙනවා. අමාත්‍ය චමල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් යන මහතුරුන් සහ කමිටු සමාජිකයන් කිහිප දෙනෙකු මේ හමුවට එක්ව සිටියා. COVID-19 රෝගයට මුහුණ දීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඩිල්ෂාන් අබේසිංහ සිසුවා නිර්මාණය කළ CPR යන්ත්‍රය අග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වා දීම දර්ණියගහ මන්දිරයේදී ඊයේ සිදු කෙරුණා. හෘදයට නැවත පණ දීමට කෙරෙන ප්‍රතිකාරයක් ලෙස CPR ලබා දීමේ යාන්ත්‍රික ක්‍රමයක් මේ ඔස්සේ හඳුන්වා දී තිබෙනවා. මෙම නිර්මාණයට නව නිපැයුම්කරුවන්ගේ සංගමය ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අනුමැතියද ලැබී තිබෙනවා. මෙය අනාගතයේදී රෝහල්වලට හඳුන්වා දීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළා. කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ශෙනාල් ප්‍රනන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලඥයන් පිරිසක් අද දේශපාලන පරිගැණීම් පිළිබඳව සභාවලන ජනාධිපති කොමිස මහමුවේ පෙනී සිටියා. ඔවුන්ට දැනින් දී තිබුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති කොමිස මහමුවේ උදේ 10ට පෙනී සිටින ලෙසයි.
යනුව රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර පාටලි චම්පික රණවක මලික් සමරවික්‍රම එම් ඒ සුමන්තිරන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක යන මහතුරුන් කොමිසමට පැමිණ සිටියා සහල් මෝල් හිමියන් වෙළඳපොළට සහල් නිකුත් නොකරන්නේ නම් වහාම සහල් ආනයනයට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සහල් මෝල් හිමියන් සහ ව්‍යාපාරිකයන් සමග වෙළඳ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ කන්න දෙකේ වගාවෙච්ච ආකාරය අනුව රටට මේ පාලන මිනට අවශ්‍ය හාල් තුගේ තියනවා කියලාද? අපි දත් ක්‍රමය අනුව मुनम हेतु मिलहो पारिभोक्य मिल दीगनी मसदा नियमक उपरीम सिल्लर मिल වෙනස්කරන්න කිසිදු අදහසක් නැහැ. සහතික මිලට වඩා වැඩි මිලට වී තොග රැස් කරන තොග වෙළඳපොළට නිකුත් කරන්න නැති විශාල පිරිසක් සිටින බව මෙතනදී වාර්තා වුණා. කීප විටක් කීවත් තොග නිකුත් කරන්න නැත්තම් මේ සඳහා අපිට සිද්ධ වෙනව අකමැත්තෙන් වුණත් වෙළඳපොළේ සහල් ලිංගයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් තොගයක් කැබිනට් අනුමැතිය ලබාගෙන ආනයනය කරන්න. ආරක්ෂිත තොගය පවත්වාගෙන යාම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කරන්න යුතුයි කියන යෝජනාව මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සහල් තොග සියල්ල එළියට එනවා නම් සහල් පිටරටින් ගෙන්නීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. වෙළඳපොළේ සහල් කෘතිම හිඟියක් තුලින් මිල ඉහළ නංව ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ මිල ඉහළ නංවන්නේ නැතුව විදේශයන්ගෙන් සහල් ආනයනය කරලා මේ කෙටි කාලෙට අස්වැන්න කැපෙනකම් ලබා දෙනවා. හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ටාෂ අපරාධ විමර්ශනාංශයේ ඊයේ සමත් වුණා. ඔවුන් දෙහිවල බඩෝවිට සහ රාජකීය යන ප්‍රදේශවල පදිංචි කරුවන්. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6කට වැඩි ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් රුපියල් 325,000ක් ජංගම දුරකථන 6ක් පවුල් 6ක ස්වර්ණාභරණ හා මත්ද්‍රව්‍ය බාර ගැනීමට යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික තරාතියක් පොලිස් බහරයට ගැනුණා. දෙහිවල ඕබන් ප්‍රදේශයේදී පළමු සැක්කරුව අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ විමර්ශනයේදී සෙසු සැක්කරුවන් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මොන්රාගල සියමලාණ්ඩුව ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි දෙදෙනෙකු සියමලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 27 දිවියේ පසු වන දෙදෙනාම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවයි පොලිසිය පවසන්නේ. තරුණයින් දෙදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනුණා. පානදුර කොට්ටාස අපරාධ විමර්ශනාංශිත් ලැබුණු තොරතුරකට අනුව පානදුර නගරයේ ඊයේ සිදු කෙරෙනු වැටලීමකදී කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. කාන්තාව හා ඇයගේ සැමියා දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබැහි වූවන් සමග සම්බන්ධතා පැවැත්වූ හෙරොයින් ජාවාරම් කරුවා. මෙහි තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැන්වේ දෙහිවල ප්‍රදේශයේදී. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් හා ජංගම දුරකථන 6ක් පොලිස් බහරයට ගැනුණා. කල්පිටියේ බත්තලංගුණ්ඩුව දූපතාසන්නේ නාවික හමුදාව සිදු කළ සෝදිසියකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 32කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. වයඹ නාවික විධානයේ නිලධාරීන් විසින් සිදු කරන ලද විශේෂ සෝදිසියකදී පාර්සල් 15ක අසුරා අතහැර දැමූ දීවර වාඩියක සංගවා තිබියදී කේරළ ගංජා තොගය සොයා ගැනුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් ඊයේ සිදු කර වැටලීමකදී ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. බද්දේකම ගෝනාපීනුවල කළුව ගහවත්ත හන්දිය ආසන්නයේදී වැටලීම සිදු කෙරුණා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙන් සංකීර්ණයේ අසල සිටි පුජ්‍යලේකු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3ක් සමග රුපියල් 20,000ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ පවසනවා. සැකකරු කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා. මේ අතර බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාෂයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බොරැල්ල බේස්ලයින් පාර දුම්රිය හරස් මාර්ගය අසලදී ගංජා කිලෝග්‍රෑම් 2ක් ත්‍රිරද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. මට්ටා කුලියේ පදිංචි සැකකරු ඉදිරි විමර්ශන සඳහා බොරැල්ල පොලිසිය වෙත බාර දී තිබෙනවා. අලව පොලිසිය සිදු කළ වැටලීමකදී පරමාවුල්ල 7 කණුව ප්‍රදේශයේ දිවසක තිබී විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් හා ජීවඋණ්ඩ 4ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.
තිස්සේකවරදී සැකරු පොල්ගහවෙල මහේස්ත්‍රාත් අමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විසි දෙවන වරටත් සංවිධානය කරනු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ජාතික රූපවාහිනියේ ඉසුරු ඇන්තනි. विशाल जनता सौख्य आरक्षक क्रमवेदे मूल मिवर प्रदर्शन उदयसन नमे रात्रि नमे दिप्रदर्शन भूमि दिवैनहरहा मौसम सक्रिय पवतिन बेविन देनट बलपायति वैसी सह सुलांतत्वे अद दिने तवदुरटात् पवतिनु एतै अपेक्षा करन बव कलगुणु विद्या देपार्तमेंतु पवसनवा सबरगमुव मध्यम बस्नाहिर वायंब यन पलात् हा गाल सह मात्र यन दिस्त्रिक्कवल विटिन विट वैसी एतिवन बव कलगुण निवेदने संदहन सबरगमु सह मध्यम यान पलात्तुल एतम प्रदेश वित मिलीमीटर सी एक बू तद वैसी हटगत है कि गाल मातर कलुतर यान दिश्रिक्यान ही एतम प्रदेश वल्ट मिलीमीटर हत्या पहाक पमन तरमक तद वैसी अपेक्षा किरणवा कालगुण निवेदने देखवेन्ने उतुरु मैद पलाते वैसी वर किहिप्याक एतिविय है कि बवाई दिवेनहरा विशेषेन उतुर उतुरु मैद वायंब यान पलात्तुल त्रिकुणामले सह हंबांतुर यान दिश्रिक्कवल हा मध्यम कंदुकरे बटहिर बैवुम प्रदेश वल्ट विटिन विट तद सुलन बलपै है कि हेटवन मिट ईशान दिग बेंगाल बुक मुहूद प्रदेश अड़पीडन कलाप्याक वरदने विमे हेकिया पवतिन मवद कालगुण विद्या दिपार्थमेन्तु पवसनवा इदिरी दिन की पेदी मध्यम ईशान दिग सह नगिरीर बेंगाल बुक मुहूद प्रदेश वल तदहो इता तद प्रहारात्मक सुलन एति विय हेकि तद सुलन मेन्म एतम मुहूद प्रदेश इता रालु स्वभावयक गत हेकि बव कालगुण निवेदने दक्वेनवा एमनिसा गेंबुरु मुहूद प्रदेश वित लबन 22 दिन दक्वा यात्रा किरीमेन वेलकी सिटन लेस कालगुण विद्या दिपार्तमेंतु दीवरहा नाविक प्रजावट दनुम देनवा दनट एब मुहूद प्रदेश वल दीवरहा नाविक कडेय तुल निरत वैति यात्रा हैकीक मनिन आरक्षित मुहूद प्रदेश वित रगनयन लेस इल्लीमा करनवा इहल कोत्मले जलाशय वांदरोट देका किए रात्रि स्वयंक्रिय विवृतो बव जलाशय बार इंजीनियर उरुन पवसनवा कोत्मलावेट इन उदाहरण जलधारिताव तत्परयट गण मीटर 50 එහි ජලය පරිහරණය කරන සහ ඔය දෙපස වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට බලපෑ ඇති අධික වැසි හේතුවෙන් හැටන් සමන්ලගම ප්‍රදේශයට පිවිසෙන කෙටි මාර්ගයට යාබද කොටසක් අදාළියම ණය ගොස් තිබෙනවා. වර්ෂාව තවදුරටත් පැවතිය හොත් मार्गे तवत् कोटसाक नायामे अवदानमाक पावतिन बवाई प्रदेशवासीन पवसन्ने रत्नपुर प्रदेशयेट ईये दवस पुरा दहलनु अधिक वैसी हेतुवेन कालुगंगे जले पिटार मट्टमट पेमिट तिबेनवा अप वार्ताकरु संधान कले रत्नपुर पानदुर प्रधान मार्गे आश्रित गम्मानह पहद्मिम मेन्म अतुरु मार्ग रसकट जले गलीम सिदु वू बवाई इहल गोस्ति भोलमिल पालनेट रजे फलमुन खेटि विसंद मक्लाबादीमट पियवर गन्नापव राज्यमाते अरुंधिक प्रणांद महता पवसनवा ओहु मेपव क्या सिटिये पोल कडीम संधा निष्पादने किरुनु नव यांत्र्याक हंदुन्नादीमे अवस्थावकट एक्वेमिन एय सिदु किरुने दंकुटुव प्रदेशवेदी
වර්තමානයේ පොල් ගස් නැගීමට අවශ්‍ය ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතිනවා. නව යන්ත්‍රයක් නිපදවමින් ඊට විසඳුමක් දීමට ක්‍රියා කර ඇත්තේ වරකාපුල ප්‍රදේශයේ පදිංචි උපුල් කුමාර මහතායි. මේ සඳහා ඔහුට වැය වී ඇත්තේ රුපියල් 19,000ක මුදලක්. පොල් කඩන කෙනෙක් ගහෙන් වැටෙනවා දැකලා තමයි මට මේ අදහස ආවේ. නමුත් ඊට අවුරුදු 20කට පස්සේ තමයි මම මේ නිර්මාණය අත්හදා බැලීමට උත්සාහ කරේ. නමුත් අද වෙනකොට මම සතුට වෙනවා. සාර්ථක නිර්මාණයක් මම මේ වෙනකොට උත්පාදනය කරලා තිනවා. කාන්තාවකට වද මේ යන්ත්‍රයේ ආධාරයෙන් පොල් ගසකට නැගීමේ හැකියාව පවතිනවා. පොල් මිල ඉහළ යාමට ප්‍රධාන ලෙස බලපෑ ඇත්තේ ලෝක වෙළඳපොලේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ යාම නිසා බව රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා. කර්මාන්තවලට සහ දේශීය පරිභෝජනයට ඉතා විශාල වශයෙන් පොල් උමනා වෙලා තියෙනවා. පොල් ගෙඩි බිලියන 2.8ක වාර්ෂික පොල් නිෂ්පාදනයක් මේ රටේ තියෙනවා. හැබැයි මිලියන 700ක අඩුවක් තියෙනවා කර්මාන්තවලට. පරිභෝජනයට බිලියන 1.8ක් උමනා වෙලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා දේශීය පරිභෝජනයේ නාස්තිය නවත්තන්න, ඊළඟට පොල් වගාව ප්‍රවර්ධනය කරන්න, ඊළඟට ජාතිකරු ජනාධිපතිතුමා පුරන් කුඹුරු පවා හෙක්ටාර් ලක්ෂයක් පොල් වගාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. වගා කරන්න පුළුවන් හැම ඉඩමක්ම මේ කර්මාන්තේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් විශාල වශයෙන් විදේශ විනිමය ලබා ගන්න පුළුවන් ප්‍රධානම රටේ මාර්ගයක් බවට මේක පත් කරන්න අපේ අවධානය යොමු වෙලා තියෙනවා. පොල් වගාව වැඩි කිරීම තමයි මේකට දීර්ඝ කාලීන විසඳුම. නමුත් අද වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා කෙටි කාලීන විසඳුම් කීපයක් මේ සම්බන්ධයෙන් ගන්න මිල පහතර දාන්න. හෝමාගම ජල්තර ග්‍රීන්වැලි නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන්ගේ හිමිකම් ඔප්පු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දිකන් රුද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය නිවාස ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේදී ව්‍යාපෘතියේ නිවාසලාභීන්ට හිමි ඔප්පු තවමත් ලබා දී නොමැති බවට චෝදනා කරමින් පසුගියදා උද්ඝෝෂණයක්ද පැවැත්ුණා. එම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අදාළ පාර්ශ්ව මෙලෙස කැඳවා තිබුණා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, හෝම්ලෑන්ඩ් පෞද්ගලික සමාගමේ නිලධාරීන් හා නිවාසලාභීන් සාකච්ඡාවට එක්ව සිටියා. නිවාසලාභීන් පීඩාවට පත් නොකර ගැටලු කඩිනමින් විසඳීමට ක්‍රියා කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේක අපිට අදන්න අපි මේක දීලා ඉවරයි. එතකොට ඒකේ වාසිය මේ හෝම්ලෑන්ඩ් වල ගන්න බෑ. දැන් ඒ නිසා මේ මිනිස්සුන්ව තැරෙන පිළෙන තැන් වලට ගෙනියන්න එපා. මේකේ වාර ගන්න පුළුවන් ක්‍රියාමාර්ගේ මේගොල්ලෝ 30 වෙනිදා කළා අද ඉඳන් කරගෙන යනවා. සාහිත්‍ය මාසයේ වෙනුවෙන් ග්‍රන්ථ රැසක් එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත සකුන්තලා ගීතය එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා. සකුන්තලා ගීතේ ගායනා කරනු ලබන්නේ සහන් ගුණවර්ධන විසින්. එහි සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ කසුන් කල්හාරයි. ගීතේ රූප රචනය දුමින්ද සංජීවගේ නිර්මාණයක්. ගීතේ එළිදැක්වීම අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ කොළඹ පදනම් ආයතනයේදී. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් නාරගල මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ සුවිශේෂී පරිසර පද්ධති ග්‍රන්ථයේ ඉදැක්වීම පසුගියදා සිදු කරුණේ මධ්‍යම පරිසර අධිකාරියේදී. ග්‍රන්ථයේ මධ්‍යම පරිසර අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ පරේෂණ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතාගේ සම්පාදනය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. සඳරුවන් කරුණාතිලක සම්පාදනය කළ කාමරයෙන් එලියන් ළමා ගීපද කෘති එළිදැක්වීම කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ප්‍රවීණ ගේයපද රචක බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් රචිත දලපූට්ටුවා කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම කොළඹ මහජන පුස්තකාලයේදී සිදු කෙරුණා. මෙහිදී ප්‍රථමයෙන් සිදු කෙරුණේ දිවංගත ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතාට උපහාර දැක්වීමයි. සමාජ පෙරළිය සහ වනසතුන්ට සිදුවන හානිය පිළිබඳ කවි ග්‍රන්ථයට ඇතුළත්. ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර මහතා උත්සවයේ මුලසුන හෙබවුවා. කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරිවත්තගේ මහතා විසින් රචිත පළාත් දවුන් සහ නිදහස ග්‍රන්ථය එළිදැක්වීමද කොළඹදී පසුගියදා සිදු කෙරුණා. කොරෝනා වසංගතයේ සමයේ ඔහුලත් අත්දැකීම් ඇසුරින් ග්‍රන්ථයේ රචනා කර තිබෙනවා.
උත්සවයේ ප්‍රධාන දේශනාව පවත්වනු ලැබුවේ ජනාධිපති මාධ්‍යාධ්‍යක්ෂ මොහන් සමරනායක මහතා විසින්. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. නීති විරෝධී ලෙස අනයනීය කෙරුණු කහ කිලෝග්‍රෑම් 33000ක් රේගුවෙන් පිටකිරීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බ්ලූ මැන්ඩල් පොලිසිය විසින්. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බහලුම් පරීක්ෂා කළ රේගු අධිකාරීවරයා සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරයයි. නීති විරෝධී ලෙස ගෙන්වා තිබූ කහ කිලෝ 33000ක් හා උඳු කිලෝ 3000ක් ඇතුළත් කන්ටේනර් රථ 3ක් ගබඩා සංකීර්ණයක තිබියදී පොලිස් බහරයට ගනුනේ ඊයේ දිනේදී. බ්ලූ මැන්ඩල් පොලිසිය මේ සම්බන්ධයෙන් ඊයේ තවත් දස දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුණින්. දියවැඩියා රෝගීන් සඳහා ආනයනය කරන ඉන්සියුලින් ඖෂධය මෙරටදී නිෂ්පාදනය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා වූ කර්මාද ශාලාවකට ඊයේ මුල් ගණ ලැබුණා. ඒ කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී වැයකෙන මුදල රුපියල් බිලියන 3.5ක්. අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන තේනුක විධානගම ගියන මහතුරුන් මීට එක්ව සිටියා. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කඩිනම් කර තිබෙනවා. එම වැඩසටහන සඳහා රුපියල් බිලියන 2000ක් පමණ වැය වෙනු ඇතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. නව පාලම් 5000ක් ඉදිකිරීමටද නියමිතයි. ශ්‍රී ලාංකීය හඳුන් කූරු ප්‍රථම වරට අපනයනය කිරීමේ සමාරම්භක උත්සවයේ පසුගියදා පැවැතුණා. එය අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධන සහ අමාත්‍ය විමල් වීරවංශ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම හඳුන් කුරු තොගේ වෙනුවෙන් අපනයන ඇනෝම ලැබී තිබුණේ කැනඩාවෙන්. මෙරට ඉංජිනේරු පීඨ 6ක් සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 405ක් දක්වා වැඩි කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පේරාදෙණිය ජයවර්ධනපුර යාපනයේ රුහුණ බොරටුව සහ අග්නිගය විශ්වවිද්‍යාලවලට මේ සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිතයි. කාන්තාවන්ට පමණක් දහවණේ කළ හැකි නව කුලී රථ සේවාවක් කොළඹදී ඊයේ ආරම්භ කෙරුණා. ඒ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තාවන්ගේ ආර්ථිකය සවිමත් කිරීම සහ ගමන් බිමන් යාමේදී ළමයින් සහ කාන්තාවන්ට ආරක්ෂාකාරී ගමනාන්තයක් ලබා දීම අරමුණයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 14 වෙනි සම්වත්සර උත්සවයේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සහ අනුරාධපුර ජයශ්‍රී මහබෝධීන් වහන්සේ අභියස්ති පසුගියදා පැවැත්වුණා. ඒම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියාඩ් මිරාල් ආනන්ද පීරිස් මහතාගේ සහභාගිත්වයෙන් රණවිරු පවුල්වල සමාජිකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ගින්නක් හේතුවෙන් මැදවැච්චිය පූනෑව ප්‍රදේශයේ අක්කර 300ක පමණ වනාන්තර ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ඊයේ රාත්‍රී පැතිර ගිය ගින්න අද උදෑසන වන විට නිවි ගොස් තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා. ප්‍රදේශයට බලපා ඇති වියලි කාලගුණය හා සුළං හේතුවෙන් ගින්න පැතිර ගොස් ඇති අතර ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. විරාමයකින් අනතුරුව විදේශ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ඒත් සමගින් රූපහණේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. ආයුබෝවන්.